ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. විශේෂයෙන් කියන්න ඕනේ රටේ ආර්ථික අර්බුදය ඉස්සරහට දාලා මේ ආණ්ඩුව ජනතා අයිතියක් වන මැතිවරණය කල් දාන්න උත්සාහ කරනවා නම් ඉතාමත් අයුක්ත සහගතයි. මේ රටේ ආර්ථිකය බංකොලොත් කරේ රටේ පොදු ජනතාව නෙමෙයි. මේ රටේ ආර්ථිකය බංකොලොත් කරේ, නැති කරේ, විනාශ කරේ සමහර දේශපාලඥයන්. ඒ විශේෂයෙන්ම තමන්ගේ පවුල් පරම්පරාවල් හදන්න, ඒ වගේම තමන්ගේ ගජ මිතුරන් පෝෂණය කරන්න, මේ එහෙම කරලා තමයි මේ රටේ ආර්ථිකය බංකොලොත් භාවයට පත් කරේ. ඒ හින්දා ආර්ථික අර්බුදය ඉස්සරහට දාලා මැතිවරණයේ කල් දාන්න උත්සාහ දරනවා නම් මේක හෙලා දකින්න, මේක අයුක්ති සහගතයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දන්නවා එතුමා ඡන්දයෙන් කවදාවත් බලයට එන්න බෑ. එතුමාට පුළුවන් ගේම් ගහලා විවිධ උපක්‍රම භාවිතා කළා තමයි බලයේ ඉන්න පුළුවන්. එතුමාට සාධාරණ මැතිවරණයක් ඇතුලේ බලයේ කවදාවත් රැඳී ඉන්න බෑ. මෙවර පලාපාලන මැතිවරණේ තියෙනවා කියන්නේ ඔහු අන්ත පරාජයක් යන්නේ නම් නැති වෙනවා. ඒ දන්න නිසා තමයි මේ ආර්ථික අර්බුදය ඉස්සරහට දාලා මැතිවරණේ කල් දාන්නේ. එතුමා කිසි විටක මැතිවරණේ තියන්න සූදානම් පාටක් පේන්නේ නැහැ. දැන් අද වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා සල්ලි ලැබෙන්නේ නැති වුණාම ඡන්ද පත්‍රිකා අච්චු ගන්න විදියක් නැහැ. ඡන්දය අප්‍රේල් 25 වෙනිදා තියන්න විදියක් නැහැ. අනික අප්‍රේල් 25 කියන්නේ මේ මුස්ලිම් අයගේ අවුරුද්ද. ඒ දවස වැටින්නේත් මේගොල්ලන් කොහොමත් එහෙනම් ඡන්දය තියන්නේ නැහැ මොන විදියකද. අද වෙනකොට තියන්න බැරි තත්යකට උදා වෙලා තියෙනවා. ඉතින් මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක හිතාමතා කරන දෙයක් නිසා, ඒක නොදැන කරන දෙයක් නෙමෙයි. මොකද එතුමා අනිවාර්යයෙන්ම මැතිවරණේ තියන්නේ නැහැ. ඒ වගේම අපි කියන්න ඕනේ මේ රටේ ආර්ථිකය අපේ සොයිස මැතිතුමා කිව්වා වගේ හැකිලිමින් යනවා. අද ආර්ථිකය නැත්තර නැති වෙලා තියෙනවා. අද ඩොලර් එක පසුගිය දවස්වල පහළට ගියෙත් රුපියල ශක්තිමත් වුණෙත් ආර්ථිකය සංකෝෂණය වුණ නිසා. ඒ කියන්නේ විනාශ වෙලා තියෙනවා. හැබැයි එහෙම මේ අවස්ථාව හොඳ අවස්ථාවක් රට හදනවා නම් හදන කෙනෙකුට. හැබැයි මේ ආණ්ඩුවේ අපිට පේන්නේ නැහැ හරි මගක යනවා කියලා, හරි මගක ගමන් කරනවා කියලා පේන්නේ නැහැ. ඒකට ප්ලෑන් එකක්, ක්‍රමවේදයක්, කොහොමද මේ වැටිච්ච ආර්ථිකය නගා සිටවන්නේ කියලා වැඩපිළිවෙල මේ වෙනකොට ඉදිරිපත් කළා නැහැ. අද මේ අද වෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිතනවා නම් බදු අය කරලා, එහෙමත් නැත්නම් පඩි වැඩි කරලා රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න පුළුවන්. එහෙමත් නැත්නම් ණය අරගෙන, දැන් IMF එකේ ණය හම්බ වෙනවා, ඒ ණය අරගෙන කොහෙන් හරි ණයක් අරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් කියලා ਉਹ හිතනවා නම් ඒක මුලාවක්. අපිට ඕනේ එහෙම ආර්ථිකය ශක්තිමත් කිරීමක් නෙමේ, රටේ නිෂ්පාදනය වැඩි කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ බහුල කරලා, එතකොට තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු වෙන්නේ. ඉතින් මෙහෙම මොකක් හරි හොඳ වැඩපිළිවෙල අනිවාර්යෙන් තිබිය යුතුයි. එහෙම ඇරෙන්න බදු ගහලවත්, එහෙම නැත්තම් ණය අරගෙනවත්, පඩි වැඩි කරලවත් මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් නම් ලැබෙන්නේ නැහැ. සම්පූර්ණ එක මුලාව, රටේ ජනතාව මුලා කිරීමක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන්නේ. ඒ වගේම අද විශේෂ වෘත්තිකයන් ගත්තොත් එහෙම මේ බදු ප්‍රශ්නේ නිසා, බදු අය කිරීම නිසා රට හැරදාලා යනවා. අද රස්සාවක් කරලා පඩියක් අරගෙන වැඩක් නැහැ කියන තැනට වෘත්තිකයන්පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියන්න ඕනේ, එතුමා දන්නවා විශාල බදු වංචාවල් මේ රට තුළ වුණා. අද වෙනකන් ඒව අය කරන්නේ කොහොමද, ඒවට මොකද ක්‍රමවේදී කියලා. ඒ වගේම ලොකු ආයතනය තියෙනවා බදු ගෙවන්නේ නැහැ. අද ඒව ගැන කිසිම කතාවක් නැහැ. සාමාන්‍ය පඩියක් අරන් ජීවත් වෙන මිනිස්සුව අපහසුතාවයට පත් කරලා බදු අය කළා, ඒ මිනිස්සුන්ව නැතිබංගස්ථාන කරන එක තමයි මේ ආණ්ඩුව විසින් කරන්නේ. ඉතින් ඒ වැඩේ කරන්න එපා, ඒක කරන්න හදන්න එපා. එහෙම කරොත් විශාල ප්‍රශ්නයකට මේ රට මුහුණ දෙන්න වෙනවා. ජනතාව ඉවසලා ඉවසලා අවසානයේදී මොනවා වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. අපි දන්නවා අපේ මේ එතුමා කිව්වා වගේ රාජපක්ෂ මහින්ද මහත්තයා යුද්ධය ඉවර කරන නායකත්වය දුන්නේ ගරුත්වය අපි එතුමාට දෙනවා. හැබැයි අද වෙනකොට රාජපක්ෂගේ නම කියනකොට තුන දෙකින් කියලා කෙලගන්න තත්ත්වෙටපත් වෙලා තියෙනවා. අද රාජපක්ෂලාට ගමකට ගිහින් ඡන්දෙ ඉල්ලන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. ඇයි ඒ හොරකම, ඒ වංචාව, ඒ දූෂණය, මේ රට විනාශ කරපු ඉඳ තමයි ඒ රාජපක්ෂලට අද මහපාරට බහින්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහටත් අනාගතේ ඇති වෙන්නේ එවැනිම තත්ත්වයක්.
අපි ඇත්තටම කියන්න කනගාටු වෙද ආර්ථිකය ගැන කතා කරන අය ඉන්නවා. කුෂි කර්මාන්තය ගැන කතා කරන අය ඉන්නවා. ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ කහ ගෙන්නන එක නතර කරා. හැබැයි ලංකාවේ මිනිස්සු කහ වගා කරන්න පටන් ගත්තා. අද අපි දකිනවා පාරවල් වල හැමතැනම කහ කිලෝ එකක් කීයද විකුණන්න තියෙන්නේ? රුපියල් 100යි රුපියල් 150යි. හැබැයි අපි කහ කුඩු මිලදී ගන්න ගියොත් ඒ කහ කුඩු කිලෝ එකක් රුපියල් 3000ක් විතර වෙනවා. මේ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් අපි අහන්න කැමති තීනවද වැඩපිළිවෙලක් අඩුම ගානේ මේ රටේ ජනතාව වගා කරපු කහ ටික අරගෙන කුඩු කරලා වෙළඳ පොළට දාන්න වැඩපිළිවෙලක් නැහැ. මේගොල්ලන් ආර්ථිකය හදන්නගෙන කතා කරනවා. කිසිම වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට නැහැ. මේ ආණ්ඩුව මේ රට ගොඩ දාන්න මේ රට මේ වැටලා තියෙන ආගාධයෙන් එළියට එන කිසිම වැඩපිළිවෙලක් මේ වෙනකොට දියත් කරලා නැහැ. ඉතාම සරල ක්‍රමය තමයි රටේ ජනතාව පීඩණයට පත් කළා බදු ගහලා ණය අරගෙන රට යන විදියට යන්න තමයි මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන්නේ. අද ඔබ දන්නවද හැම පැය 4කටම සැරයක් කවුරු හරි සියදිවි නසා ගන්නවා. විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව කාන්තාවන් විශාල වශයෙන් සියදිවි නසා ගන්න උත්සාහ දරනවා. ගිය අවුරුද්දෙම විතරක් 90000 සියදිවි නසා ගන්න උත්සාහ කරලා තියෙනවා. රටේ ජනතාව මෙහෙම වැඩිපුරම සියදිවි නසා ගන්න උත්සාහ දරන්නේ සියදිවි නසා ගන්නේ රටේ තියෙන ආර්ථික පීඩනය නිසා. මේවට කවුද වග කියන්නේ? මේ මනුස්ස ජීවිතවලට කවුද වග කියන්නේ? මේ රටේ පාලකයන්ට ඒ වගේ හැඟීමක්වත් තියෙනවද? අද රට පත්තරා තියෙනගෙන අද බලන්න මහජන බැංකුවට මොකද වෙලා තියෙන්නේ කියලා. අද මහජන බැංකුවත් එක්ක ගනුදෙනු කරුවන් විශාල ප්‍රමාණයක් ගනුදෙනු කරන එක නතර කරලා තියෙනවා. නතර කරන්න යනවා. අද මහජන බැංකුවට ලොකු තරයල එල්ල වෙලා තියෙනවා. මේවට කවුද වග කියන්නේ? කොහොම මේ ප්‍රශ්න වලට විසඳුම්? මේ ප්‍රශ්න වලට විසඳුම් නැහැ. අද ඩොලර් එක ටිකක් අඩු වුණාම රුපියල ටික ශක්තිමත් වුණාම හිතනවා මේ හරි රටේ ශක්තිමත් නැහැ, රට ආර්ථික ශක්තිමත් නැහැ. මේ යන්නේ ලොකු විනාශයකට. මේ ඉස්සරහට තියෙන ඊගාව අඩිය හරියට තිබ්බේ නැති වුණොත් අයිත් වැටෙන වැටිල්ල රට හදන්න හම්බ වෙන්නේ නැහැ කිසිසේත්. ඒ හින්දා ඉතාම කල්පනාකාරීව ඒ ගමනේ යා යුතුයි. හැබැයි අපිට පේනවා රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ හොර නඩේට ඊගාව පියවර හරියට තියලා රට හරි මඟ ගෙනියන්න කිසිම අදහසක් නැති බව අපිට මේ කරන වැඩපිළිවෙලින් හොඳටම තේරෙනවා. ඉතින් මර්ධනය කළා, ජනතාව පීඩනයට පත් කළා, මැතිවරණ තියන්නේ නැතුව මේ ඒකාධිපති මේ ගෙනියන මේක රට මේ ක්‍රමය අනිවාර්යයෙන්ම ළඟකදීම වෙනස් වෙනවා. මේ රටේ ජනතාව පීඩනය ඉවස ගන්න බැරුව එළියට බහින කාලේ වැඩි ඈතක් නැහැ. ඒ හින්දා මේ රටේ ජනතාවට ඇහුම්කන් දීලා මැතිවරණය අනිවාර්යයෙන්ම තියන්න, ජනතාවගේ පීඩනය පිටකරන්න තියෙන එකම අවස්ථාව මැතිවරණය තියන්න කියන ඉල්ලීම ඔහුට කරනවා. එහෙම නැත්නම් මේ රටේ ලොකු ලේවිලක් බවට කතාබහට ලක් වුණා. මේ කාන්තාවන්ට තැන දෙන්න ගිහින් තමා මේ 8000ක් උනේ කියලා. එතකොට දැන් 8000 දැන් 4000 කරන්න යනවා. ඒක නෙමෙයි මැතිවරණේ පරක්කු. නෑ, සම්පූර්ණ බොරු කතාවක්. 4000 8000 කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාමයි. 125ක කාන්තා කෝටා එක දුන්නේ. අපේ රටේ කාන්තාව දේශපාලනට එන්නේ නෑ මේ මනාප ඡන්ද ක්‍රමයේ ඇතුලේ ඇති වෙන ප්‍රශ්න නිසා. ඒ හින්දායි 125 කෝටා එක දුන්නේ. මේ ක්‍රමයේ ගෙනාවෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා මේ ඡන්දය කල් දාන්න ගේන යෝජනාවක් තමයි මේ 8000 4000 කරන එක. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. එතුමට ඡන්දය තියන්න ඕන නම් පරණ ක්‍රමයට කෙලිම යෝජනාවක් වෙනවා. පාර්ලිමේන්තුවට පනතගෙන සම්මත කරලා දවස් දෙකකින් තුනකින් ඒක වෙනස් කරගන්න පුළුවන්. සීමා නිර්ණය වෙනස් කරනවා නම් ඒකත් විශාල කාලයක් යන්නේ. දින 7045කගේ කාලයක් තුනක කරන්න පුළුවන්. ඒ සියලු දේවල් එතුමා කරන්නේ ඡන්දයට බය නිසා. එතුමට ඡන්දයකින් කවදාවත් බලේ රැඳී සිටින්න බෑ. පලාප්පාන මැතිවරණය ආවොත් අනිවාර්යම අන්ත පරාජය එනවා එතුමලට. එතුමට තවදුරටත් ජනාධිපති ධූරේ ඉන්න බෑ. අස්වෙන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඒ හින්දා බලේට තියෙන කෑදරකමට තමයි ඡන්දය තියන්නේ නැතුව ඔය ඉදිරි ඉන්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්